සතියේ දිනවල සවස් 5ට YouTube එකෙන් බලන්නත් පුළුවන් හදවතේ වැඩසටහන Youth Heartbeat ඇන්ජි සමග I won. සුසන්දා මම අද පටන් ගත්තා. හා කවන්න. අනිතින් අද අපි සුපුරුදු විදිහටම සුපුරුදු වෙලාවට සුපුරුදු සාදරත් එක්ක ඔන්න ඇවිල්ලා ඉන්න ඔයගලට අවස්ථාව දෙන අපිත් එක්ක එකතු වෙන්න. අද ඔව නටවන්න යන්නේ මම. කැමතිද? මේ නටලා දිනනවද කියන්නේ? නෑ මේ නුපුරුදු නැටුමට වඩා සුපුරුදු සංගීතය හොඳයි. හොඳයිද? මම නිතරම මම කියනවනේ මම හොඳට නටනවා. නටනවා. යකාට. යකාට නේ. හරි. ඔන්න ඉතින් ඔන්න නටන්න කැමති අයට නර්තනය ගැන දැනගන්න කැමති අයට ඔන්න අද අවස්ථාව තියෙනවා මේ පැය වෙන් වෙනා නර්තනය වෙනුවෙන් ඉතින් නර්තනය ගැන කතා කරන්න. හොඳම කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඔව් නේද? හරි. ලස්සන වස්ත්‍රාභරණත් එක්ක නේද? ඔව් අනිවාර්යයෙන්ම ඉතින් නටුමට අදාළ වෙන විදිහට බොහොම අපූර්ව සැරසිලා ඇවිල්ලා තිනා නැටුම් කීපයක්ම තිනා අපිට බලන්න ඒ හැම දෙයකටම කලින් ඇව හඳුනා ගනිමු අපි නේද කෝසලා නැද්ද ගොඩයි වන් සුබ සන්ධ්‍යාව අයි වන් සැහෙන කාලයකට පස්සේ අද මට හම්බ වුනේ අහහ ඉතින් මීට අවුරුදු 5කට කලිනුත් මට ආව මොන ගැවුණ හැබැයි මෙහෙම නෙමෙයි වෙනස් විදියකට ඇන්ජි එතකොට ඔයා ඒ කාලේ කෙට්ටුද ඒ කාලේ මං චූටිය ආ චූටිය හරි කෝසලා ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු මේ දවස්වල වැඩ කටයුතු කියන්නේ කොරෝනා හින්දා ඒ ප්‍රශ්නෙත් එක්ක ගෙදෙට්ට වෙලා ඉතින් පොඩි නිර්මාණ කටයුතු කරගෙන ඉන්නවා. නියලිලා ඉන්නා නේද වෙන මොනා කරන්නද කියන්නේ නේද? හරි සාදර අපි ගමෙන් පටන් අරගෙන මම පොඩ්ඩක් අපි ටික අහගමු නේද? හරි. ඉමු. කියන්නකෝ ගම කොහෙද? පවුලේ විස්තර මොනවාද? මගේ ගම අරකවිල හඳපාන්ගොඩ සුන්දර ගම්මානයක් ඒක. ඉතින් ගමේ හැදුනේ වැඩුනේ. ඉතින් ගමේ කෙනෙක් තමයි මම. පවුලේ කෙනෙක්. ඉතින් පවුලේ විස්තර මම අම්මයි තාත්තයි මගේ සහෝදරයක් ඉන්නවා. තව සහෝදරයෙක් ඒ දෙන්නම මේ වෙනකොට ඉන්නේ විදේශගත වෙලා නංගි ජපාන් වල මල්ලි ඕස්ට්‍රේලියාවේ. දැන් මම විතරයි අම්මයි තාත්තත් එක්ක දැනට ඉන්නවා. ඉන්නේ නේ අම්මා තාත්තා බලාගෙන. මේ ඒක කරන්න ඕනේ වැඩක් නේ දැන් ජී. ඒ කියන්නේ දැන් උදාහරණයක් විතර ගත්තාම මේ අපේ પરම්පරාවේ දැන් අවස්ථාව අපිට හම්බ වෙනවනේ පිටරට යන්න එහෙම නේද? ඉතින් එහෙම පිටරට ගිය පුදවියත් මේ අම්මා තාත්තා ගැන බලනවා තමයි. හැබැයි එන්ජී අර මරුණාම පස්සේ දානි දීලා නම් වැඩක් නැහැ අම්මා තාත්තා. තමුන්ට පුළුවන් හැකියාව තියෙන උපරිමයෙන් අපි සලකන් ඩෝන්නේ නේද? සලකන්න ඕනේ අනිවාර්යෙන්ම. හරි. දැන් නර්තනය ගැන කතා කරන නිසා කෝසල මම කැමති නර්තනයට ඔයා අවතීර්ණුනේ කොහොමද කියන ඒ කතාව පොඩ්ඩක් දැනගන්න. ඒක කියනවා නම් කුඩාම අවදියට යනවා. මමයි නංගී දෙන්නම පොඩි කාලේ ඉඳන් දැන් ගෙදරට එන අයට කියන්නේ අපි අර ආසාවට නටනවා. ඉතින් ඒක තමයි ආරම්භය. ඊට පස්සේ ඒකත් එක්කම මගේ තාත්තා තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. තාත්තා තමයි මාව මේ කලා ශේෂයට යොමු කරේ. ඒ කියන්නේ අදත් මේ අද වෙනකනුත් මට කලාව කියන්නේ නිදහසේ කරගෙන යන්න මගේ අම්මගේ තාත්තගෙන් ලොකු සහයෝගයක් තියෙනවා. කියන්නේ චුටි කාලේ ඉඳන් නංගීමයි දෙන්නම තමයි නර්තනය හැදෑරුවේ. දැන් එයා විවාහ වෙලා දැන් විදේශගත වෙලා ඉන්නේ. ඉතින් ඒක වට ලොකු පාඩුවක් යා නැති එක. ඉතින් දැනට තනියෙන් කරගෙන නංගී සහයෝගයක් තියෙනවා. මේ නැති වුණත් මට යාගේ සහයෝගය හදනු ලැබෙනවා. මේ මේවගේ සුන්දර ලනලාවක්. මේ වගේ ලාලිත්‍යයක් සහිත හැඩතල මවන නර්තනයක් තෝරගන්නේ ඇයි කෝසලවය? මට මුලින්ම මේකට ආසයි තිබුණේ මම අපොස උසස් පෙළ කරනකොට මගේ තක්ෂිලා මධ්‍යම විද්‍යාලයේදී කොහමරි විදේශීය නර්තන වැඩමුළුවක් තිබුණා. එදා ඔය ભરતනාට්‍යම් ගැන අපිට වැඩමුළුවක් තිබුණා කියන්නේ ඒ ජුවලරි ඒ මුද්‍රා භාවිතය ඒ අභිනය ප්‍රකාශය දැක්කම ඇත්තටම මට මේ නර්තනය හදාරන්න ආසාවක් ඇති වුණා. ඊට පස්සේ මම තාත්තට ඇවිල්ලා කිව්වමයි මම මේ ભરતනාට්‍යම් ඉගෙන ගන්න කැමති. කිව්වට පස්සේ තාත්තා බැලුවා කවුද ගුරුවරයෙක් ඉන්නේ කියලා. ඊට පස්සේ මම ප්‍රථමයෙන්ම ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ සුභාෂණී පද්මනාදන් කියන ගුරුතුමිය යටතේ තමයි මූලික අභ්‍යාස හැදුවේ. මාස කිහිපයක් විතරයි. මල්ලිමයි දෙන්නම ඒකට දැම්මා තාත්තා. ඊට පස්සේ කොහොම හරි යන්නේන කොළඹ තිබුණ හින්දා ඒ අපහස්තාවයත් එක්ක කොහොම හරි මාස දෙකෙන් තුනෙන් එක මගේ අරුණා. ඊට පස්සේ මගේ තාත්තා යොමු කරා ප්‍රදීප ආර්යවංශ ගුරු මහත්මියට තිය වසර 8ක් ભરતනාට්‍යම් හදලා අරංගේත්‍රම් උත්සවයේ පාත්‍රකම වෙන්නේ. කොහොමද මේ ભરતනාට්‍ය කියලා කියන්නේ මොකක්ද? දැන් අපිට ළඟයි අපේ මේ උඩරට නැතුම පහතරට සබරගමු වගේ සම්ප්‍රදායන් තියෙනවා. මේ ඇයි අපේ කියන්නේ අපේ සම්ප්‍රදායන් වලට
වෙනස්කමක් සහිතව බිමක සහ මේ මේ ඇඳුම් එක ඒ ඒ මුද්‍රාවන් එක තමයි වැඩේ මේ පත්තු වෙන්නේ මේ ಭರತನಾಟ್ಯ ඔච්චර ඉන්ෆ්ලුවන්ස් වෙන්න තරම් මොකක්ද ඔය ඒකේ දකින්න මේ විශේෂත්වය විශේෂත්වය මම හිතන්නේ ඒකේ අර හැංගීම් ප්‍රකාශනයේ අභිනය මුද්‍රා භාවිතය ඒක අනිත් නර්තන කියන්නේ ඉන්දියාවේ බොහෝ නර්තන අංගයන් ඒ පැත්තට ගොඩක් බරයි අභිනය ප්‍රකාශනයේ යම් කිසි දෙයක් අපි ඉදිරිපත් කරනවා නම් ඒක හැංගීම් ප්‍රකාශනයේ ඒකත් එක්කම තමයි මම මේ නර්තනයත් එක්ක ගොඩක් බැඳුනේ भरतनाट्यम ए सांप्रदायिक नव निर्माण मेवन बिगी वेनम अभी अदासनांगे अभी भरतनाट्यम अरंगे संदर्शन पदम की नर्तनांगे गण पुलवादी पदम की नर्तनांगे केवेने देवी के राध कृष्ण यदि कथावल एवगे सिद्धिया अभिनय मुद्रा भावित किर्तन पदम नर्तने केवेने हर दैन वेन्न मुखद क्यूअने मन मगे पशुमा की अटत मे नर्तन निर्माण उने सह वेन्न कारण क्यू राध कृष्ण के सदन कला अद राधा कृष्ण के नमट पेवना कृष्ण वाइती उन्हें काट देखिए कृष्ण वेरदीन चल आदर सुकुमार सौम्य खाता दालगी विन कृष्ण वाइती उन्हें लक्ष्मी कोहमत दिन आदर तवक्की तनिमेन अने अभी ये पस्त कथा करो अभी दें नटम बलो बल आई मत अभी मुकदमे रंग वस्त्राभरण गेना कथाकर नोने मुकद भरतनाट्यम विशेषित देवलती है थिंक दें इन कदला बाधेना कोसलाट नट सरनंगवा मनमत कर मन
මරුනේ ඒ හැඩතල මවන්න මේ ඒ වස්ත්‍ර ආභරණ වගේම ඇන්ජි ඇඟේ හැඩතලෙත් තියෙන්න ඕනේ අනිවාර්යයෙන් ඒකට මේ මං හිතන්නේ ව්‍යායාමයක් කරන්න ඕනේ නේද කියන්නේ කන බොන ඒවා අපි කනවා බොනවා වගේ හැමතිස්සෙම බෑ නේද කෑමත් පාලනය කරන්න ඕනේ අර ඒක අර අභිනේ නේද ඒකට කියන්නේ අර මේවා දිහා මේ බලද්දි නේද අපිට නම් බලන්න බෑ ඒක හරි සෞම්‍ය විදිහට කරනවා අනිවාර්යයෙන්ම දැන් මට මෙහෙම දෙයක් අහන්න තන කොසලා ඔයගේ මොකද දැන් භරතනාට්‍යම් කියලා කියන්නේ ඉන්දියානු සම්ප්‍රදායයෙන් ප්‍රධාන සම්ප්‍රදායන් වලින් එකක් අපි දන්නවා ඉන්දියානු නර්තන සම්ප්‍රදායන් වල මේ වේශ නිරූපණයේ පැත්ත ටිකක් බරට සිද්ධ වෙනවා හෙවි ප්‍රැක්ටිස් එකක් සිද්ධ වෙනවා මට කොස්ටියුම් එක දැක්කහම අහන්න හිතුණා මේ ආභරණ සැහෙන්න තියෙන අපි පොඩ්ඩක් මේ කාරණාව ගැන විස්තර කරමු नव निर्माण भरतनाट्यम संहारदाय अलुत निर्माण करोट नम तो संहार अपेरटे पोडक विवेचने बरा खाली नव निर्माण नर्तनांगेट तम ये आभरण भावित के अभी विनमती भरतनाट्यम वलट भावित कट भाविता कर चूलरी एक अभी तीर नीलकिन लोट दाने मूकुत्तीणम इनपट सलांगे की गेची वलट अभी सलांगे किलकिया कॉस्ट्यूम के वर्ण तमेंटरव सल की वर्ण अट विशेषम सल की विमग्न है एक तद वर्ण लावर्ण ओण भावितकुला भरतनाट्यम बलट वेडिपुर आभाष लिमा बलपैम इन हिंदू दहम आश्रित हिमत्म जीवित विशेष अवस्थावक दिम एक बद्धवेला आगमत्तिक හැමදයක්ම කියන්නේ උපතේ සිට මරණය දක්වාම හැමදයක්ම කියන්නේ දෙවියන් වෙනුවෙන් කැපවීමක් එක්ක තමයි මේ නර්තන ඉන්දියානු නර්තන වල ප්‍රභවය ලැබලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන් භරතනාට්‍යම් වලත් ඉන්දියාවේ තියෙන නර්තන සම්ප්‍රදායන් වලින් ඉතාම පුරාණම පැරණිම නර්තන සම්ප්‍රදාය තමයි භරතනාට්‍යම්. ඉතින් මේකේ ආරම්භයට යනවා නම් ඒ කාලේ අර තාංචෝරේ කියන ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ තාංචෝරේ කියන ප්‍රදේශයේ තමයි भरतनाट्यम उत्पत्ति बलतीन ए प्रदेश तीन विशाल कोविल प्रमाण ये कोविल वेल क्या देवियान्वीन खेपवेला देवियां पूजोपहार दक्वाण देवदासीन के कोट्टाशया किंदलतीयन तेगोल मुड़ जीवित काल खेपकराने देवियां पूजोपहार दक्वला आई नर्तने एकत्रिकम भरतनाट्यम मे प्रभव लबला कृपिक अद्दा वर्धने अविलती YouTube अभी नरम अलट अवस्थावते अपे प्रीवियस वीडियोस बलन अवस्थावतेनो ऐ थिंक एक मतकर वगेम तम अपितक संबंध में कमी कौर हर कवस्थावतेनो अपे फेसबुक फैन पेज के चरण टीवी अपि तेक् ए हरह संबंध में अवस्थावतेनो ये वगेम तम उगलंगे अदहस उदहस योजना चोदना मनो हर तेन ना अपिट केले ए मतरने मतरी मत සාදර මිනිස්සුන්ට මං ගැන නම් අදහස් තියනවා අංජිගෙන තමයි උදහස් තියෙන්නේ කවන්නේ අදහස් මට එවන්න උදහස් මට එවන්න මේ ඔබගේ ටැලන්ට් එකක් තියෙනවා නම් අපිට කතා කරන්න මේ වේදිකාව ඔබ සඳහාමයි අංජි අපි විරාමයට යන්න කලින් කිව්වනේ මේ බ්‍රේක් එකක් ගමු කියලා විරාමයට යන්න කලින්
ඒ මේ බ්‍රේක් එක ගත්තේ අංජි අතර මම එහෙම කිව්වේ පොඩ්ඩක් මහන්සි අරින්න අපි අවුරුදු 30ක් යුද්ධ කරලා හෙම්බත් වෙච්ච ජාතියක් නේ අපිම දෙකොට්ටාසයක් මේ මේ භූමිය තුල ඉපදෙච්ච සෝදේශිකයෝ ගහගත්තා මේ භාෂා දෙකක් කතා කර පළියට මේ අපි අපි එක ජාතියක් අපි එක මනුෂ්‍ය වර්ගයක් එක මවකගේ දරු කැළබැවිනා කියලායි සිංහලෙන් කිව්වත් දෙමළෙන් කිව්වත් ජාතික ගීයත් කියන්නේ. හැබැයි අපි ගහගත්තා මේ භූමිය බෙදාගන්න. අපි මේ මේක අල්ලගෙන මේ මේක මගේ මේ කෑල්ල මගේ. නැත්නම් මේ භූමියම මගේ කියන එක කියන්න වෙන්නේ මේ ලොකු උන්නැහැලට අවුරුදු 70යි ජීවත් වෙන කාලේ විතරයි. මේක අපේ වෙන්නේ. අපි ගිහිල්ලා ඇමරිකාවේ ඉපදුනොත් එම අපි නේද? මේකේ ඊළඟ પરම්පරාවේ පැලවෙන මුල් ටික එහෙමත් නැත්නම් ජීවත් වෙන මිනිස්සුට කිය අන්න අධිරාජ්‍යවාදී ඇමරිකන් කාර්යා කියලා අපිට කියේ මේ නේද මේ බිම අපේ භාෂාව වැදගත් නැහැ ඇන්ජි නේද අපි 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 ගහගත්තා මරාගත්තා ඒ කට්ටිය කිව්වා මේක මේ කෑල්ල අපේ කියලා ඈ අපේ කට්ටිය කියනවා මේ මේ කෑල්ලම අපේ කියලා මේ අපි එපා අපි ඒක බලමු මේ කොසලාගෙන් අහලා යාට කොහොමද මේ දෙමළ භාෂාව කතා කරන කෙනෙක් විදිහටත් දෙම සංස්කෘතිය හා අනුබද්ධිත කලාවක් ප්‍රගුණ කරන නිර්මාණ ශිල්පිනියක් විදිහටත් එයාට දැනෙන විදිහ එයා ඇඳගෙන ඉන්නෙත් මේ ද්‍රවිඩ සම්භවයකින් එන මේ ඇඳුම් ටික සිංහල කාන්තාවට ගැළපෙන උඩරට ඔසරිය වගේ නෙමෙයි ඒක විතරක් මම ඉන්න ඕනේ ඒක මත වෙන හින්න ඕනේ අපි දෙමළ කාන්තාවන්ටත් යෝජනා කරනවා එන්න අපි මේ සමාජයත් එක්ක මුහුවෙමු අපි ආදරය කරමු කිනකට නේද කොසලා ඇත්තටම මට දැනෙන්නේ කලාව කියන දෙයට ජාතිය ආගම කුලය මලය කියලා දේ වැදගත් නැහැ ඉතින් මට ඇත්තට දෙමළ භාෂාව කතා කරන්න ලියන්න හොඳට පුළුවන් මම කාලයක් තමිළ විද්‍යාලයක වරතනාට්‍යම් ඉගෙනුවා මම. ඒ අත්දැකීමත් එක්ක අපි ඒ කියන්නේ මම ඇත්තටම වරතනාට්‍යම් වලට කැමැත්තක් දැක්කුවට පස්සේ මට ඒ කියන්නේ තමිළ ජනයාගේ නර්තනයක් නිසා මට දෙමළ භාෂාව ඉගෙන ගන්න ආසාවක් ඇති වුණා. ඉතින් මම තනියම තමයි මම කාලයක් මාස 6ක් 7ක් මම තමිළ දෙමළ ගෙදරක නතර වෙලා මට එතකොට වචනයක්වත් බෑ. කොහොමරි මම ඉගෙන ගත්තා. කොසම මැදින් පැන අහනවා. කොහොමද දමිල ගෙදර ඔයාට දක්වපු ප්‍රතිචාර? ඇත්තටම ආදරණීය ප්‍රතිචාරයක් තමයි දැක්ුවේ. ඒගොල්ලන්ටත් සිංහල වචනයක්වත් බෑ. අන්න ඒක තමයි මට වඩා වැදගත් උනේ මට දෙමළ භාෂාව ඉගෙන ගන්න. ඊට පස්සේ ළඟ ගෙදර මුස්ලිම් සහෝදරියක් හිටියා. එයාට සිංහලයි දෙමළයි දෙකම පුළුවන්. එයා තමයි මට මේක ට්‍රාන්ස්ලේට් කරලා දුන්නේ. ඒගොල්ලෝ කියන වචන මොනවාද? මම නේම් කියලා විතරයි කිව්වේ. එතකොට නම කිව්ව කෝසලා කියලා. ඊට පස්සේ කොහොමරි මාස කීපයක් එතන ඉඳලා මම දෙමළ භාෂාව කතා කරන්න හොඳට ඉගෙන ගත්තා. ඒක තමයි වටින්නේ නේ. සුන්දර අත්දැකීමක් වෙන්න තියෙන්නේ. සුන්දර අත්දැකීමක් අනිවාර්යයෙන්ම. මොකද අපි වෙනම පරිසරයකට මුහු වෙන්න භාෂාවත් එක්ක භාෂාව විතරක් නෙමෙයි මෙතනදී අපිට අලුත් වෙන්නේ. කෑම බීම මේ හැමදේම අලුත් වෙනවා අපිට. එතකොට මේ හැමදේකටම අපි හුරු වෙන්න ඕනේ නේද? අපි කොසලාට ආරාධනා කරමු මේ දෙමළ කතා කරන ජනතාවට අපි මේ පණිවිඩය කියන්නේ කියලා අපි සිංහල කට්ටිය එහෙම මේ කට්ටියගේ ඉදිරිවාදීයෝ එහෙම නැත්නම් ඒ කට්ටියව මේ කපන්න කොටන්න මරන්න එන කට්ටිය නෙවෙයි අපි හරි ආදරණීය ජනතාවක් අපි හැමෝම එකතු වෙලා මේක එකට ජීවත් වෙමු කියන එක පණිවිඩේ පොඩ්ඩක් කියමු කොසලා නාන් එල්ලොරුකුම් සිංහල ආකලකුම් තමිල ආකලකුම් ඔට්‍රේ ඔට්ටු මයන නික වේනු भरतनाट्यम नव निर्माण भरतनाट्यम नव निर्माण मेदी अभी भरतनाट्यम अडौ अभिनय मुद्रा संकलनीतमी नर्तनांक සකස්කලතිය සාමාන්‍යයෙන් දැන් මේ වගේ දැන් භරතනාට්‍යම් කිව්වම අපිට හෙවි ප්‍රැක්ටිස් එකක් ඕනේ කොහොමද ඔයා ඒක ඒ ප්‍රැක්ටිස් එක පවත්වාගෙන යන්නේ මෙහෙම කියන්න ඕනේ ගැන ඇත්තටම භරතනාට්‍යම් වගේ විෂයක් ඕනම නර්තන විෂයක් හදනකොට ඊටාම විශේෂයෙන්ම භරතනාට්‍යම් ඊටාම සංයමයකින් ඉවසීමකින් තමයි ප්‍රගුණ කරන්න ඕනේ ඒ කියන්නේ මම වසර 8ක් භරතනාට්‍යම් හදාරලා තමයි මම නංගි දෙන්නව අරංගේත්‍ර මුල්ල පැවැත්තු ඉතින්
දැන් වර්තමානයේ වෙනකොට ගොඩක් අය බලනවා අවුරුද්දෙන් දෙකෙන් ගෙනගෙන අරංගේත්‍රම් උල්ලා පවත්තන්න මම කියන්නේ එහෙම නෙමෙයි හරියට වසර කීපයක් හදාරලා තමයි තමන්ගේ ප්‍රගුණතාවය मेहम कारण वक्त साधर नर्तन शिल्पिनी अगत्म पोदे अभी नर्तने पमना मे नर्तने तेक् अपेतन विनय केन दे अभी पवत्वागने आयत विशेष नर्तन शिल्पिनी नर्तने विनय सह फिजिकली तमंगे विनय मे सी अल्लाकम लसन मेन्टेन करोड़ तम अपे अंगेतीन हेड ए अंग प्रसंग अभी बहुम अपूर्व अभी इगनगत् देवल तेक् लसन इद्रिपत्कर पुलवांगे ඔය මොන වගේ අදහසක්ද දරන්නේ දැන් මේ වර්තමානයේ අපි දකිනවනේ විවිධ සමාජ ජාලා මාධ්‍ය හරහා නර්තන ශිල්පිනියන් බිහි වෙනවා එතකොට TikTok කරා ඔය කියන TikTok කරා ඔය කියන්නේ සෑහෙන ප්‍රවණතාවයක් තියෙනවානේ අපි දන්නෙත් නැතුව තරු සෑහෙන රැයලි වෙනකොට බිහි වෙලා ඉවරයි අපි පොඩ්ඩක් ඒ ගැන අදහසක් දර මොකද ඕගොල්ලෝ කාලයක් පුරාවට නර්තනයේ හදාරලා තමයි ඒ අරංගේත්‍රම් පවක් කරලා තියෙන්නේ ඒ ගැන කියනවනම් ඉතින් වර්තමානයේ කොට ඉතා ඉක්මනට දවසින් දකින් තරු බිහි වෙනවා මම එතන දෙයක් තමයි ඉතින් අර පැවැත්ම අඩුයි කියන දේ. ඉතින් මං කියන්නේ නිරන්තර අභ්‍යාසයේදීලා පුහුණුවෙන් කටයුතු වල යෙදෙනවා නම් නව නිර්මාණ කියන්නේ හැම දෙයක් වෙනම ඉගෙන ගන්න ඕන උඩරට පහතරට බරත කතාවක් මං කියන්නේ හැම දෙයක්ම ඉගෙන ගන්නවා නම් හොඳයි කියලා තමයි මගේ අදහස මමත් දැනටත් මම ඉගෙන ගන්නවා. भरत नाट्यम उड्रट संप्रदाय उड्रट उसे उड्रट नर्तन विषय पहातरट नर्तन विषय अत्यम प्रमाण गिनगिनतीनो मम थिंक हेम देखन गण आसाई विशेष गेदरी उपरीम सहयोगीनो एक अदट मे कला शेस्त्री भरतनाट्यम करूपन यदागन इलाम स्टेप बै स्टेप निरंतर පොහුනුවත් එකම තමයි අපි අපිම ඒක කරගෙන යන්නේ ඒක විශේෂ කියලා දෙයක් නැහැ අපි ඉගෙන ගන්නවත් එක්කම අපිට ඒ වේශ නිරූපණය තමන්ටම ඉගෙන ගන්න පුළුවන් පුළුවන් තමන්ට කැමති විදිහට කියන්නේ අදාළ විදිහට ගැලපෙන විදිහට යොදා ගන්න පුළුවන් නේද ඇන්ජි ඇති මෙච්චර ලස්සන ළනනාවක් ඇවිල්ලා ඉන්න වෙලාවේ මෙච්චර බෑ මට දැන් නටනවා බලන්න ඕනේ හරි එහෙනම් ඔන්න ඊළඟ නර්තනාංගය සූදානම් වෙලා තියෙනවා කොසලා සූදානමින් ඉන්නෝ නර්තනාංගය ඉදිරිපත් කරන්න ඕගොල්ලෝ බලන්න සාදර ඔයත් බලන්න ඊට පස්සේ අපි බ්‍රේක් එකක් ගන්නවා බ්‍රේක් එකෙන් පස්සේ ආයිමත් එනවා कौसला गया ना कथा करा सरस कुरारा रारा चिंता कुचीरा ये बंधमो
ಶಯನಾಲ ನಡೆಯಾಡು ತೊಲಿ ಸ್ವಪ್ನಮೋ ವಿರಹ ವ್ಯಥಲನು ವಿನವ ಈ ತಡಬಡು ತನುವನು ಕರವ ಮಗುವರ ಮನಸ್ಸು ತಿಳಿಸಿ ನೀವಲ ಕೊನು ಮರಚುಟ ಸುಲುವ ಇದು ಕನಿವಿರಿಯರು ಗರಿ ಮನಸುಲ ಕಲೈನ ಸರಸಕು ತಿಳಿಸಿತಿ ಬಿರಸನು ತಗದಿಕ ಜಿಗಿ ಬಿಗಿ ಜಿಗಿ ಬಿಗಿ ಸೊಗ ಸೊಲ್ಲ ಮೊರ ತಾಂ ತರ್ಗಡ ಧೀಂ ತರ್ಗಡ ತೋಂ ತರ್ಗಡ ನಂ ತರ್ಗಡ ತತ್ತ ತರ್ಗಡ ದಿತ್ತಿ ತರ್ಗಡ ತೋಂ ತೋಂ ತರ್ಗಡ ನಂ ನಂ ತರ್ಗಡ ತಾ ಧೀ ತೋಂ ನಂ ಚಂ ಚಂ ತಾ ಧೀ ತೋಂ ನಂ ಚಂ ಚಂ ತಕ್ ಧೀ ತೋಂ ಕಿ ತಕ್ ಕಿ ತಕ ತರ್ಗಡ ತಕ ತತ್ತ ತಲಾಂ ತೋ ತತ್ತ ತಲಾಂ ತೋ ತರ್ಗಡ ತಲಾಂ ತೋ සාදර අනුග්‍රහයෙන් තමයි අද වැඩසටහන ගෙනාවේ මම ඇන්ජි පැත්තක ඉඳලා පොඩි සපෝට් එකක් දෙනවා බොරු කිය කිය මම කමන්නේ ඉතින් අර කාන්තාවටත් නේ නේද පද්ද මොකක් දෙකක් දෙන්න ඕන කියලා නේද මේ සමතන නෙමෙයි නිසි තැන නේද ඉතින් කාන්තාවක් කියන්නේ මේ කාන්තා දායකත්වය ඉතාමත් ඉහළයි නේද අපි උදාහරණයක් ගත්තොත් එහෙම ගුරු වෘත්තිය හෙද වෘත්තිය වගේ ගත්තාම මේ පිරිමි පාර්ශවයට වඩා වැඩි දායකත්වයක් ඔවුන්ගෙන් ලැබෙනවා ඉතින් ඉස්සර තමයි ඉතින් අර කුස්සියට වෙලා ගැහැණු ළමෙක් ඉපදුනාම උය උය ඉඳපන් කියලා කියන්නේ නේද අර කරකාරේ බඳලා දෙන්නේ හිරේ දාන්නේ ජේල් එකේ නෙමෙයි කූඩුවේ නෙමෙයි හිරේ කියලා තමයි කියන්නේ ඒකට කියන්නේ ප්‍රසාදයක් බඳලා දෙන්නේ හැබැයි ඉන්දියාවේ සංස්කෘතිය පොඩ්ඩක් වෙනස් කියන්නේ අපි ගත්තොත් එහෙම අපි ගැහැණු ළමෙක් ඉපදුණු ගමන් නර්තනයට තමයි යොමු කරන්නේ පිරිමි ළමෙක් ඉපදුණු ගමන් ඔබ සින්දු කියපන් කියලා තමයි දාන්නේ ලංකාවේම අඩුයි කලාව මේ අගයන්න දන්නේ නැති නිසාවෙන් කලාවෙන් පෝෂණය නොවුණු නිසාවෙන් හැබැයි ඉස්සර පරම්පරාවක් තිබුණා හරියට කලාවෙන් පෝෂණය වුණා පොඩි කාලේ කවිසීපදත් එක්ක තමයි අර ගොයම් කපන කාලේ කුඹුරු කොටන කාලේම ඒ කාලේ සමාජ ක්‍රමය ඉතින් අද ඒක වෙනස් වෙලා අපිට වඩා හැබැයි මේක හොඳට දැනෙන්නේ මේ ළමයෙන් එක ගැටෙන කෙනෙකුට කොසලා කොහොමද මේ ළමා සමාජය ගත්තොත් පොඩි ළමයි ගත්තාම කලාවට අපේ අධ්‍යාපන ක්‍රමය තුලින් නැඹුරුව සහ ගුරුවරයෙක් විදිහට මේ ඔබලා දෙන ගුරුහරුකම් ටික ඊට සාපේක්ෂව ළමයින්ගේ කලාව පැත්තට දැන් අපි දන්නා ටෙක්නොලොජිත් එක්ක ඉන්නේ ෆෝන් එකේ ගේම් එකක් ගන්න තමයි දැන් ඉන්නේ කලාව අපි දන්නවා මේ උසස් රසවින්දනයක් තියෙන මිනිස්සෙක් පරිපූර්ණ කරන්න එක්තරා සාධකයක් කලාව. ඔවුන් කොහොමද පොඩි ළමයි මේක පිළිගන්නේ දැන්? ඒක විශේෂයෙන් මම දකින දෙයක් තමයි වර්තමානයේ දැන් දෙමව්පියෝ දවසින් දෙකකින් තමන්ගේ දුව පුතාව තරුවක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තද? හා. ඉතින් මං කියන්නේ ඒ දරුවන්ට දවසින් දෙකකින් තරුවක් වෙනවට වැඩිය. කියන්නේ ඕනම දෙයක් හරියට ඉගෙනගෙන ප්‍රගුණ කළා ඒ මට්ටමට යවන්න ඕන කියන එක තමයි මගේ අදහස. ඒ වගේම මම අර කවිට නර්තනහා නාට්‍ය පදනමේ වසර 12ක් වර්තනාට්‍යම ආචාර්යවරියක් විදිහට කටයුතු කරනවා. මේ වෙන තෙව් ඒකන අවුරුදු 3 ඉඳලා වැඩිහිටි මට්ටම විශ්වවිද්‍යාල මට්ටම එනකන් දරුදරියෝ අපේ පදනමින් අධ්‍යාපන හදාරනවා. ඉතින් හරි ආසයි ඉතින් විනෝදෙන් පොඩි දරුවොත් එක්ක වැඩ කරනවා. ඉතින් ඒවත් එක්ක ඉතින් ආසාවෙන් කටයුතු කරනවා. මමත් මේ ප්‍රෝග්‍රෑම් එක මේ පොඩි දරුවෙක් එක්ක ආසාවෙන් තමයි මේ කරගෙන යන්නේ. ආ දන්නවද මේ කොසලා මේ මීඩියාට හොඳට ඇක්ට් කරනවා. නෑ. ඕ විශේෂයෙන්ම මම වේදිකාවේ නර්තනය දුනට මට කියන්නේ වේදිකාවක ඩයලොග් එකක් කියන්න ඇත්තටම මුලදී එහෙම චකිතයක් තිබුණා ඇත්තටම අපේ පදනමේ නාට්‍ය ආචාර්යවරයා අනුරද සිල්ලා මහත්තයා එතුමාගේ මේ නාට්‍ය රංකලා පන්තියේ මම සහභාගී වුණා. ඒ දරුවොත් එක්ක මම සහභාගී වෙලා මමත් ඒ වැඩමුළුවට සම්බන්ධ වෙලා තමයි මගේ අර ඒ තියෙන බය ඇරිලා වේදිකාවක රංගනය දෙන කැමැත්තක් ඇති වුණේ. ඒත් එක්කම අපේ අරකර නර්තන නාට්‍ය පදනමේ නිර්මාණයක් වන පට ආචාරන් උත්තර නාට්‍යයේ මට සිටු දේවියගේ චරිතය රඟපෑමට අවස්ථාවක්
ලැබුණා. ඉතින් මම ඒකට ස්තුතියන්ත වෙනවා පදනමේ අධ්‍යක්ෂිකා ජානකි හිල් මහත්මියට මට මේ අවස්ථාව ලබා දීම ගැන. ඊට අමතරව පදනමේ කෙටි චිත්‍රපටි කීපයකට දායකත්ව වෙලා තියෙනවා. ඊළඟ ඊට අමතරව සකල කසල කියන වේදිකා නාට්‍යයටත් රංගනින් දායක වෙලා තියෙනවා. බලන්නකෝ. जीवित रंगपा දැන් මේ කෝසලගෙන් අපි අහමුද දැන් මේ ඉදිරියේදී මේ රංගපෑම තව ඉස්සරහට අරගෙන යනවද තව ප්‍රගුණ කරගන්න බලාපොරොත්තුවක් තියනවද භරතනාට්‍යම් වගේ මොකද රංගපෑම කියන එකත් හදාරන්න ඕනේ අපි හදාරලා තමයි අපි තාත්වික රංගනයකට එකතු වෙන්න ඕනේ ඇත්තටම මට රංගනය ගැන හදාරන්න ආසාවක් ඇති වුණා ඊට පස්සේ මම කැලණි විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ පශ්චාත් උපාධිය නිම කරලා තියෙන්නේ අපි දන්නේ මේ මිනිස්සුන්ට මට ඉතින් ගොඩක් සතුටුයි මොකද මගේ විශ්වවිද්‍යාලයේ සමහරලාට මගේ සහෝදරයෝ මට වඩා වැඩිමහල් පිරිස මේ ආසනේ මගෙත් එක්ක එකතු වෙලා එකට කතා කරන දැන් ඔය මේ ප්‍රෝග්‍රෑම් එක ඒ කස්සෙම කියාගත්තනේ ඔයත් කැම්පස් ගියා කියලා ඔව් ඒක එකක් කියන්නකෝ කියන්නකෝ ඊට අමතරව මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ භරතනාට්‍යම් පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් නිම කරලා තියෙනවා. ඉතින් මම මේ වෙනකොටත් ඉතින් ගොඩාක් දේවල් ගැන අපි ඉගෙනගෙන ඉවරයක් කරන්න බෑ. මං කියන දවසින් දවස අපි පොතපත කියවලා නව නිර්මාණ තියෙනවා බලලා ඉතින් දක්ෂතාවයෙන් වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තීෂ මේක මගේ අවසාන ප්‍රශ්නේ වට. ඊටු ටික මේ අපි එන්ජි කරගෙන යයි. මේ කලාව කියන්නේ අපිට පේන හරි සුන්දර සුන්දර දෙයක්. ලංකාවේ අපි දන්න මතපත ගන්න පිළිසකුත් ඉන්නවා. හැබැයි මේක මීට වඩා ඉස්සරහට ගේන්න මොකක්ද ඔබ හිතන වැඩපිළිවෙල? ඒ කියන්නේ සාදර කලාව නේ භරතනාට්‍යම් කියන එක. ඉස්සරහට ගේන්න මීට වඩා කියන්නේ අපිට තියෙන කියන්නේ ඔබත් එක්ක කතා කරද්දි මේ සුන්දර කතා බහක් සුන්දර මේ මිනිස්සෙක් බොහෝ විට ඒ කලාවෙන් පෝෂණය ලැබපු නිසා වෙන්න ඇති ඒකත් එක්තරා අමුද්‍රව්‍යයක් වෙන්න ඇති ඔබ මේ වගේ තැනකට එන්න මේ වගේ සතුන් පැතුම් වෙන අපි කැමති මේ වගේ මිනිස්සුන් ජීවත් වෙන සමාජ ක්‍රමයක රටක ජීවත් වෙන්න භරතනාට්‍ය මේ රටේ මීට වඩා තැනකට ගේන්න නම් මොකක්ද කළ යුත්තේ විශේෂයෙන්ම දැන් අපි භරතනාට්‍යම් ගැන පුළුල්ව හදාරනවා නම් ඇත්තටම ඉන්දියාවට යන්න ඕනි ඒත් වර්තමානයේ වෙනකොට ගොඩාක් නර්තන ශිල්පී ඉන්දියාවට ගිහිල්ලා අද භරතනාට්‍යම් හදාරලා මෙහෙට පැමිණි පිරිස් ඉන්නවා විශාල ප්‍රමාණයක් ඊට අමතරව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලෙත් අපිට භරතනාට්‍යම් පිළිබඳව හදාරන්න පුළුවන් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා අපිට දැන් විශේෂයෙන් භරතනාට්‍යම් වල ප්‍රධාන වාද්‍ය භාණ්ඩ මුදංගම් දැන් ඒ වගේ පුහුණුවක් මං කියන්නේ නටුවාංගමක තාලද අපේ සම්ප්‍රදායික රට නර්තනයේ වගේ තියෙන තාලම්පට වගේ දෙයක් තියෙනවා නටුවාංගම් කියලා. ඒක දරුවගේ අර නර්තන ශිල්පිනියෙක්ගේ පාද තියෙන තාලයට තමයි රිද්මේට තමයි ඒක ගහන්න ඕනි. ඉතින් මං කැමති ඉතින් අර ඒ වගේ දෙයක් ප්‍රගුණ කරන්න ලංකාවෙත් ලංකාවේ නර්තන ශිල්පීන්ට අවස්ථාවක් තියෙනවා නම් ලොකු දෙයක් කියලා තමයි ඔව්. අපි බලමු ඉතින් නේද? හරි. දැන් අපිට යන්න වෙනවා සාදර. අපි බලාගෙන මෙමු ඉතින්. මේ කොසලා දැන් මට කියන්නකෝ අවසාන වශයෙන් ඔයාට මේ ගමන එන්න උදව් කරපු පිරිසක් ඇති. ඒ අයව මතක් කරමු සහ ඉදිරියේදී ඔයා මොනවාද නර්තනය පැත්තෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ? රංගනය පැත්තෙන් මොනවාද කරන්න බලාපොරොත්තු වෙන්නේ? සහ ඔයාගේ ආදරණීය ගෝලයෝ වෙනුවෙන් ඔයා මොනවාද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. විශේෂයෙන්ම මාත් එක්ක පොඩි කාලේ ඉඳන් නර්තනයේ මගේ නංගිමා එකට කරේ කොහොමද එයාගේ සමුගැනීමත් එක්ක මම දැන් තනි වෙලා ඉන්නේ ඒකත් එක්කම මගේ මල්ලි අම්මා තාත්තා විශේෂයෙන්ම තාත්තා තමයි මාව මේ කලාශිස්ත්‍රිය මොකලේ අද වෙනකම් වචනයක් කියන්නේ ඕනම දෙයකට සහභාගී වෙන කලා නිර්මාණයක් පැත්තෙන් මට මේ වෙනතෙක් සහයෝගය ලබා දීලා තියෙනවා ඒ වගේම තව විශේෂයෙන් මතක් කරන්න ඕනි අර කවිය නර්තන හා නාට්‍ය පදනමේ අධ්‍යක්ෂිකාව ජානකි හිල් මහත්මිය ඒ වගේම පීටර් සර්ව
ඒවගේම මගේ කාර්යමණ්ඩලයේ සියලුම දෙනාම මට මේ කලාවෙන් ඉදිරියට යන්න ගොඩාක් සහයෝගය දක්වලා තියෙනවා. ඉතින් මම කියන්නේ ඉතින් කලාව හරි සුන්දර දෙයක්. ඉතින් හැම දෙයක්ම ස්පර්ශ කරන්න ඕනි. කියන්නේ උඩ රට පහත රට බරත හිම් කියලා දෙන හැම දෙයක්ම ස්පර්ශ කළා තියෙනවා නම් Tamanට නොබියව බය නැතුව වැටෙන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන් කියලා තමයි මට දෙන්න පුළුවන්. හරි අපි සමුගන්නෙත් කොසලාගේ බොහොම අපූර්ව නර්තනයකින් අපි පොඩ්ඩක් නර්තනය ගැන කෙටියෙන් සඳහනක් කරමු මොකක්ද මේ කියලා මම මේ ඉදිරිපත් කරන්න යන්නේ නටේෂ කෞත්තම් කියන නර්තනාංගය මේක ಭರತನಾಟ್ಯම් සම්ප්‍රදායේ එන ගැන ශිව දෙවියන් ගැන කියවෙන නර්තනාංගයක් අපි දන්නවා ಭರತನಾಟ್ಯම් වලට අධිපති දෙවියන් ශිව මොහොත් නටරාජා දෙවියන් ඔහු ගැන කියවෙන ಭರತನಾಟ್ಯම් පද අඩව් එක නිමවුණු නර්තනාංගය තමයි නටේෂ කෞත්තම් කියලා කියන්නේ. හරි. එහෙමනම් මේ නර්තනාංගය ඔබට රස විඳින්න ලබා දෙමින් අපි අද දවසේදී යන්න තමයි හදන්නේ අපිට වෙලාව ඇවිල්ලා යන්න. කොසලා එහෙමනම් බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට ඉදිරියේදී ඔයා කරන්න බලාපොරොත්තු වෙන සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපේ ආත්මිට ක්‍රූ එකම ඔයාට සුබ පැතුම් එකතු කරනවා. නුදුරු දවසකදී අපි අලුත් දේවල් එක්ක නැවත මුණ ගැහුව. එහෙනම් සුබ දවසක්. සුබ දවසක්. හරි. සාදර අපි යමු. අපි ගිහිල්ලෙමු නේද? දවස දවසක මේ වගේම හරවත් සංවාදයක් එක්ක වින්දනීය හැන්දාවක් එක්ක අපි හම්බ වෙමු. අනිවාර්යයෙන්ම. එහෙනම් මේ නර්තනය බලන්න විඳින්න අපි ගෙන් යන්න. හැමෝටම සුබ දවසක්. ಕಳವನ ಮುನಿ ಜನ ಸಕಲ ಸುರ ಸುರ ಸನ್ನುದ ಪಾದ ಶೂಲಧರ ನಮ್ ಕಿಟ ಕಿಟದಗ ನಮ್ ಕಿಟ ಕಿಟದಗ ತ್ರಿನೇತ್ರ ಶಂಕರ ತಕ್ಕಿಟ ಕಿಟದಗ ದಿಕ್ಕಿಟ ಕಿಟದಗ ತಾಂಡ ವಿಧಂಬರ ದಿಕ್ಕಿಟ ಕಿಟದಗ ಧೀತರಿ ಕಿಟದಗ ವ್ಯಾಘ್ರ ಚರ್ಮಧರ ತುಮ್ ಕಿಟ ಕಿಟದಗ ನಮ್ ಕಿಟ ಕಿಟದಗ ತ್ರಿಶೂಲಧರ ನಮ್ ಕಿಟ ಕಿಟದಗ ನಮ್ ಕಿಟ ಕಿಟದಗ ತ್ರಿನೇತ್ರ ಶಂಕರ ನಂದಿ ವಾಹನ ಜಗನಂ ಕಿಡದಗ ತಗನಂ ಕಿಡದಗ ಉದತಗ ದತ್ತಗದೈ ಜಗ ಜಗ ಜಯ ಜಯ ಶಶಿ ರವಿಭೂಷಣ ರೂಪ ಭಯಂಕರ ಡಮರುಕ ಹಸ್ತ ತೃತೀಯ ಸಹಸ್ರ ದೀಕ್ಷಿತ ನಾಥ ನಟೇಶ ಗೌತಮ್ ಕಿಡ ಕಿಡದಗ ದಿಕ್ಕಿಡ ಕಿಡದಗ ತಾಂಡ ವಿಧಂಬರ ಕಿಟ ಕಿಟದಗ ದಿಗಿದರಿ ಗಿಡದಗ ವ್ಯಾಘ್ರ ಚರ್ಮದರ ತುಮ್ ಕಿಟ ಕಿಟದಗ ನಮ್ ಕಿಟ ಕಿಟದಗ ತ್ರಿಶೂಲಧರ ನಟೇಶ ಗೌ